මොළු බොරලම පාරම සුගඇඳමෙන් පිරිලා අපි කාහිල්ඟට ආවා. ශා! පාරයිනි ට්‍රැෆික් එකට නවත්තලා තියෙන වෑන් එකක් ඇතුලි ඉන්නවා ලස්සන කෙල්ලික් එක පාර්ටමයා අපි ඉන්න පැත්ත බැලුව. හිතහිීලා නෑ හරිම මුරන්්ඩුයිනි මගේ හිතට කලින් ඇහැ ඉස්සර වුණා මම ඒකට ඇහැක් ගැහව්වා මට රැව්වා රැවිල්ලක් අම්මෝ ඇයි කෙල්ලු මෙච්චර වස ඊළඟට ගුටිකන්න වෙන්නේ ඔය වගේ පාර්යන කෙල්ලන්ට ඇහැ දාලා. ඒ නම් බිින්දුත් සීන් එක බලාගෙන ඉඳලා දයෙන්නේ. අමිල මොකද උඹබේදා ලයිබ්‍රියාවෙන ඇත්තේ ද වෙලාවට අියල ගෙදරාවේ නැත්තම් මටත් වෙන්නේ දවස් දෙකතුනක් බඩ කොරක් කරගෙන ඉන්න. අමිල මගේ බඩට තට්ටුුවත්දැම්මා. එකාතකට මේ කාලෙදි ගුටිකන්නත් තෝනි තමයි නැත්තම් වැඩක් නෑ කමක් නෑ හැමදාම හැම තැනම නෑනෙ. අපි තුන් දෙෙන ගන්සබා හන්දිය ලඟින් බැහැලා සුපද්‍රරාමේ පැත්තට පයින්නවා. සනා අද කාඩ්ගන්න ඕනිිනේද අලුත් මාසිට ඔහු ඇයි උඹ සල්ලි ගෙනවිනැද්ද නෑනෙ මම කිව්වා. ටික්කට ශේප්පෙකද්දාම මිනිියත් අකමති වෙන එකක් නෑ මොකද අපි අවුරුදු හතරක් පාක්්ම ඒලෙවල් කරන්න හිතාගෙන ඉන්නේ. අපි කාඩ් පෝලිමීදලා කලාස්ස එක ඇතුළට ආවා. පේලි අතරින් යද්දේ සුකුරුදු පරරිදි ශූපාර ආවා. අඩෝ මොනෝදේදාාවුුණේ ඉසි පතිනේ වරුණය කෑගැහ්වාි. ට ේරන්නේ නැද්දමන්ද ක්ලාස් එක මැද්දිදි ඔය වගේ අවකැපෙන කතා කියන එක නරකයි කියලා සුහද වලි අද්ද ආය මත් වූ අහනවා මම අපේ සු පුරුදු වෙන්කරපු පේලිය කෙලවරේම ඉඳගත්තා. මේ මට එහා පැත්තේ හිටපු කෙල්ලෙක් කතා කලාා මටද මම හැරුණා වගේ නම මාල්න්නද ඔව ඇයි කලාස් ඉවරවෙලා මාව පොඩ්ඩක් හමුුව වෙන්න පුළුවන්ද ඇයි එතකොට කියන්න මාව කරකෝලා අතෑරයා වගේඋනාා ඒ ගමන මේ මොකක්ද්ද වෙන්නයන්නේ ලාස්සක ඇරණකම් මම හිටි ඉවැසිල්ලක් නැතුව මට තාම හිතාගන්නවත් බෑ මොකද්ද කාරණය කියලා මම මේ කෙල්ලව අඳුනන්නෙත් නෑ ඕන එකක් උඹ ගිහිල්ල මහාගනිින්කෝ කෙල්ල උඹට ලෞද දන්නත් නෑ බින්දු කියන එක ඇත්ත ගිහිල්ලම බලාගන්නා ලා සිවර වෙලා එලියට එ්ද එඒයා ඉන්නවා ලාස එක ඉස්සරහා අර්ලිය ගහයටට වෙලා. මම බින්දුට ඇහෙන් කිව්වා ඉස්සර වෙන්න කියලා. ඇයි! මම එක පාරටම ඇහවා. ඔවා නේද එදා සෙනසුරාදා පබ් එකේදී අ එයා වචන හොයෙනවා දැම් එක නොදන්නේ එකෙක් නෑ වගේ. හැම තැනම ගිහින් නෝන්ඩියීත් හොඳම එක. ඔවු මොකටද සියි දීද. අනි නෑ මම අංිලේගේ ආල්වේෙක්. ර ඔයාල ඇස්ප්‍රීන් කියන්නේ එයාගේ. මම නිමාශී. ඉතින් දැම් මොනොද මගින් කෙරෙෙන් ඕන මම ටිකක් සිරාවිදියට කතා කලා. මොන වුනත් මෙයා කෙල්ලෙක්නෙ මොනුවටද මම ඇබෙරෙන්නේ. එදා වෙච්ච එකට ස්ෝරි අන්ජලීදා විහිලුවට වගේ එච්චර හිතන්නන්නේ නැතුව තමයි ගිහාන්ට ඔය කතාව කිව්වේ. එයා ඇත්තටම හිතුවෙන ඒක ඔච්චර දුරදිග යයි කියලා. අංජලිට හරි දුකයි වෙච්චදේට. මේකයි නිමාශි කතන්දරේ ස්කුල් බස්සක අද්දි අපි හැම කෙල්ලටම විහිළු කරනවා හැබැයි ඒ හැම ඒකා ළඟටම ගිහින් ලෞ කරන නම් හදන්න නෑ. සමාරු හිතාගෙන ඇත්තේ හෙම අනික ඔය ගිහාන් ස්කෝලිදිිත් කරපු බලු වැඩේකට අපි එක්ක ඔරෝප්යෙන්ඉන්නේ. අපිට තද වුුණේ කොහෙවත් යන කෙල්ලෙක් හින්දා තමන්ගේම ස්කොලෙ කොල්ලෙට්ට ගහන්න තරම් මූ බූරුව කවෙච්ච එක ගැන. මමත් අදයා වගේ කිව්වා. මොන බම්බුවද ඇස්පිින්ග වඋනත් වැඩීනේ දැන් ශේප්ටෝක් දැම්මට එයා හිදනේ ඒදා මේ වලිය ෆෝ මුණේ මට මේ දවස්සල කෙල්ලෙක් හැතැම්මත් දුරංගත් අපලයි ඒ හින්ද මම නිමාශිගනුත් පෝඩා කෑඇත්වුණ පාර පැත්තට ඒක නම් එහෙම තමයි කොහොමටත් ගියාන් හරි අමුතු ජාතිය එක්කෙනෙක් අපිටත් තුදුමයි අංජලි ඒ වගේ කොල්ල එකෙක්ක යාල් වෙච්ච එක ගැන අපිට නම් පුදුම නෑ අන්ජලිත් කොහොමත් අද උනන්න ඉන්නේ අනේ නෑ එයා හරි හොඳයි එයා ආඩම්බරෙන් වගේ ඉන්නේ ගිහාන් හින්දා ඇයිඒ මම එහෙම ඇව්වට මට මොකටද උන් දෙන්නගේ ප්‍රේමගීත ගියාන් කැමැතිනෑ අන්ජලි වැඩිපුර කොල්ලොත් එක්ක කතා කරනුවට ඒ හින්ද තමයි එයා එහෙම ඉන්නේ අනික අංජලි කායෙ හරි අන්තම් කතා කළත් ගිියාන්ගේ ඉයාලුවෝ එක දෙකරලා ගිියාන්ට කියනවා අන්ජලි ගියහන්ට කොඩක් බයද මම එහෙමා අහලා පාරේ නිමාශිගේ අනි පැත්තර පෙන්න්න. ඔවු ඉතින් මොන බම්බෝටද බයේ බය ලව් කරන්නේ ඊට වැඩිය හොඳයිනි පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ඉන්න එක එයා මගේ කතාවට හිනා වනාා විතරයි. තෑක්ස් මේ විස්තරේ කිව්වාට අන්ජලිට ගැන් ආයමත් අපියට කෑගහන්න නෑ කියලා. හැබැයි ඒයාගේ චන්ඩියට බය නෙමේ අන්ජලී මේ විදියට කතා ල හින්දා කියලත් කියන්න. නිමාශි මට අතවනලා පාරෙන් එහා පැත්තට පැන්නා. නොගෙ ගොඩ පැත්තර යන්න. මම අපබේ හෝල්ට එක දිහාාවට ආවා. කාමරේ පොත් මේස යකා නටලා වගේ. කොළ කෑලි පොතුයි හැමතැනම් අස් කරන්න ඕන අදවත් මම මේසඋඩ දූවිලි පිහෙදාන්න හද්දි පොඩි අක්ක කාමරෙයට එබුණා. මේ හලෝ අද අවස ලාස් දඔොයාට නැෑ? අම්මුද පොඩි ගමන කපිත්තෙක්ක කොහෙද සප්තක්්‍යා බලන්න නොගේකොඩි අමුද තව කවු දෙයන්නේ මම ඇහුවේ මේසේ පිියදාන ගමන් මයි අරුණේ තව යාලූ දෙන්නේෙකයි අපේ ඔුන්ටිකත් ෆිල්ම් එක බලන්න අමු කී කියා ඉන්නේ කමක් නෑ දෙපාරක් බැලුවට වැඩිවෙන්නෙත් නෑ අනික පව් වැඩේ පොඩි අක්කට මම නැතුව යන්න දෙනයකකුත් නෑ ගෙදරින්. අම්මා මොකද කිවේ යනවා නම් ඔයාවත් ඇදගෙන යන්න කිව්වා අරුණේගේ අනිත්ත එෙවුගේ ගෙවල් වලට කිවවෙෙත් යන්න ඔයා එක්ක කියලා. මට මාර ඉල්ලුමන්නේ තියෙන්නේ. මම ඉන්නම් හැබැයි මගේ අතේ නම් විහිල්ුවටවත් සතයක් නෑ. තමුසට ඇති ඉල්ලුමන් නෑ හලෝ අපිට අර එකගෙන යන්න කොල්ලෙක් කියලා නමට එකෙක් ඉන්න ඕනෙහින්ද අඩ ගැවි. අබෝ ඇති ඇති යමු ම කිව්වා ඔයා තාම බැලිවි නැද්ද මේක? අරුණු අක්කන් නුගේ ගොඩ හඳීම් බහිද්ධි මගෙන් ඇහුවා කෝගද වෙන කෝකවන්න මේ ෆිල්ම් එක තාමනෑ මේ දවසල මාබැංකෙන් මුදල් ආධාර දෙන්නෙ නෑ අපිට ආධාර දෙනකට්ටිය න්නේ රිම් එකෙන්ද අරුණු එක්ක අදත් ඇඳල ඉන්න අල් ලස්සන නිල් පාටගව්වා ඒක ඇන්දමයා හරිම අහිංසකයි ඇයි ඒ අක්කගේ යාලුවෝ කට්ටිය කලෙක්ෂන් දාලා ටිකට් ගත්තා බකමෝුණ වගේ ඔහේ බලාගෙන හිටියා නැතුව වෙන මොනුව කරන්නද අතේ සතේ නෑ කියලමන ගෙදරිංාාවත් සෙනග සූගාල හවස් ෆුල් වගේ සීට් පාක් නම් නෑ එකළඟ මම බැල්කනිය වටේටම කැමරාව දැම්මා හැම තැනම කපල් බලන්නන් මොකද්ද වගේ බැරි වෙලාවත් අදුනනෙකෙක් හොරාසම උස්සල නම් මෝට ලැක්්ජහිතේ ඒත් සීට් පාක් හොයාගන්නත් තෝන එකළඟ එක තැනක නම් සීට්තුනක් තියෙනවා අනිත් හැම තැනමතියන්නේ එක එක මොකද කරන්නේ මෙතන හිටගෙන ඉන්නත් බෑ අපිෝ නිකන් ශෝරූම් එකක දාලා වගේ හැමෝම බලනවා මම කියන්නද කවුරු හරි තුන්දෙනෙක් අතනින් වාඩියමු තව දෙන්නේ කේ ට්ුවම ඉඳගම්මු එහෙම නැතු ආපෝ යන්නේ දැන් ටිකටු තරන් ඉවරයිනි අක්කගේ කයාලුවක් කිව්වා ඕකත් කියන්න දෙයක්ද දවා එහෙමනතු වෙන මොනවා කරන්නද තුந்தனா අතින් ඉதගන්න மாයි மල්ளி அනි பேலிියட்டு அண்ணம் அருුණයක්ක්க்கா කිව්වා අප அක්க்கா කැබල්ලට වගේ මගේ දයාබල්ල හිனா உண மட்டு බව නෑනෑ කරගන්න එකක් නෑනේ அக்கල එතනින් ඉதගත්த்தට එහ பேේලියත් එක ළங்க சීට් දෙකක් හිස් තිබුණේ නෑ හිස් சීට් දෙත් දෙපැත්த்தி ததி அංකල්ගෙනෙක් ැඉගෙන ඉவா யන් தாம் அங்கள்ට பாானியதாලා අප දෙන්න அங்கள்ள එහා සීட்டு එක යවාගතා එතා කොටම්ම වගේ ෆිල්ම් එකත් පටන් ගත්තා මේක නම් අනිත්්‍යවා වගේ නෙමේ බලං ඉන්න පුළුවන් එකක්. මාල් இந்த තාම නැද් ගල් ஃபண்ட் කෙනෙක් அරුණයක්ක්க்கா පලවනි පාරට මගේ නම කියලා කතා කලා. අපப்பෝ නෑ කෙල්ලෙක් දාගෙන පස්සේ පරිපපු ගනාට වැඩිය හොඳයි මේ දවසල ෆුල් සෝමිය ඉඳලා ඊට පස්ස මොනෝ හරි කරගන්නේ එක. කෙල්ලෙක් එකක් යාளුනාம் යි පරි්ப்பு ගන්නේ අඳුරේම අරුණයක්කා මගේ දිහා බැලුවවා ඒ ඇස්තික කලුවරට ලස්සනයි. කරනවනම් සිරාවටම ලව් කරන්න ඕනෑ මට විහිලුවට කෙල්ලොත් එක්ක යාලු වෙන්න බෑ. එහෙම ලව කරලලා තේ කෙල්ල බූට්ටිකත් තිබ්බොත් ඒෙම වාකන්නයි වෙන්නේ. ඉතිං අවුරුද්දත් දෙකක් හොඳට ලඟින් ආශ්‍රය කරල ආදරේ කලොත් ඒවාගේ ප්‍රශ්නයක් නෑනි මම නං කොහොමත් හිතාගෙන ඉන්න එහෙම තමයි නැද්දන් දැකබු හැටිය අහලා යාලුවනුත් කරගහන්න වෙන්නේ ලෝග මැන්ටර්ලිය ඊට පස්සේ ලෞ්ව එක පටන්ගත්ත දවස ඉඳලම ට්‍රයි කරන්න වෙන්න ඒකින් ගැලවෙන්න ඉතින් දැකපුුගම යාලුවෙන ජාති පිස්සු කෙල්ලොත් ඉන්නවද ඔය තරම් ඕන තරම් ඉන්නවා කොල්ලා මොකෙද්ද දෙන්න ගැලපෙනවද ඒවා මේවා කිසි එකක් හුන්ඩ වැඩක් නෑ ඕනේ ලෞ්ව එක විතරයි ඉතින් පස්සදාගන්න එක අනාතයි වෙලාක් ැනකං අපි කතාව නවත්තලා තිරේ දිහා බලාගෙන හිටිය ලස්සනයිනේ අරුණයක්ක්ක මගේ පැත්තට බරවෙලා හෙමිහිට හැව්වා ලස්සනයි මම යාන්තම් මෙය බැලවා අරුණයක්කා දෙහා එයා ඇස්පිය අන්න නැතුව සිින්දුව බලනවා හෝල් එක එල්ලියටයාගේ මූුණී පැත්තක් යාන්තම් එෙලිය වෙලා නලල අගට වැටිලා තියෙන කෙස්්‍රොද ෆෑන් එකේ හුළඟට ලතාාවකට ගැස්සෙනවා මගේ හිතෙත් ලස්සනම ලස්සන දේදුන්නා පායල වගේ. හිත ඇතුළේ දන්නේ නැති අමුතුම සතුටක් තියෙනවා. ඒක මොනවගේ එකද්ද කියලවත් ඇයිඒ කියලවත් මට තේරෙන්න්නේි නෑ. තේරෙන්න්නේ නැති දේවල් කොච්චර තියෙනවද මේලෝගේ. මගේ පියාමන් හිත මම සින්දුවට හැරෙව්වා කිඳුරු කොදෙව්වේ කසුංකුමාරිකාවී සයිරු තෙරින් සැඟවී ආවාදෝ.